ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම උෂාම් බ්‍රෝ YouTube channel එකට. ඉතින් වෙනදා වගේම මේ වීඩියෝ එකෙත් මම ඔයාලට කියා දෙන්න යන්නේ YouTube හරහා සාර්ථක වෙනකොට ඔයාලට මතුවෙන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයක් මම ගෙනල්ලා ඒ ප්‍රශ්නෙට විසඳුමක් තමයි මම ගේන්නේ. ඉතින් මේ වීඩියෝ එක මාරම වැදගත්තේ ඔයාලා YouTube එක කරන් ඉන්න කෙනෙක් හෝ ඒවා නැත්නම් YouTube එක මේ වෙනකොට රෙවෙනියු එකක් ඒ කියන්නේ ඉන්කම් එකක් ජෙනරේට් කරන කෙනෙක් විදියට ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේක හැමදාම කියන දෙයක්. වීඩියෝ එකේ භාගයක් බලලා කමෙන්ට් එකක් දාන්න එපා වීඩියෝ එක ඇතුළේ තියෙන දෙයක් ගැනම. සමහරට ඒ වීඩියෝ එකේ දේ වීඩියෝ එකේ අන්තිම හරියෙදි මම ඒ දේ කියනවා. ඉතින් ආයෙ මම ඒකට රිප්ලයි කරන්නේ නැහැ එහෙම ක්වෙස්චන්ස් වලට. ඉතින් ඔයාලා YouTube මේ උෂාම්බ්‍රෝ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරලා මගේ channel එකත් එක දිගටම රැඳින්න. හරි. මේක ඕන තරම් videos තියෙනවා YouTube සම්බන්ධව. ඔයාලට ඕන එකක් බලලා ඉගෙන ගන්න පුළුවන් playlist තියෙනවා. ඉතින් ඕන පැත්තකින් ඔයාලගේ channel එකක් හදලා සාර්ථක කරගන්න පුළුවන්. ඒක 100%ක්ම sure. අද මේන්න මේකයි ප්‍රශ්නේ. ප්‍රශ්නට උත්තරයක් අනිවාර්යෙන් comment section එකේ comment කරන්න. ඊට පස්සේ ඔයාලා ඒ කියන්නේ මම ප්‍රශ්නයක් කියනනම් ඒ ප්‍රශ්නට උත්තරේ ඔයාලා comment කරන්න වීඩියෝ එක stop කරලා ඊට පස්සේ මම ඔයාලට answer එක ගේන්නම් මේ වීඩියෝ එක පුරාවට. ප්‍රශ්නේ තමයි YouTube එකේ අලුත් algorithm එකට අනුව YouTube එකේ වීඩියෝ එකක් recommend වෙලා ඒ කියන්නේ suggested videos ඕවේවා බ්‍රවුස් ෆීචර්ස් කියන විදියට YouTube වීඩියෝ එක එක පාට බූස්ට් වෙලා අපි අප්ලෝඩ් කරපු ගමන් දවසින් දෙකෙන් හෝ සතියෙන් එක පාට හොඳට බූස්ට් වෙලා යන්න ඔයාලගේ channel එකේ subscribe count එකද බලපාන්නේ. එහෙම නැත්නම් වීඩියෝ එකේ ඒ කියන්නේ වීඩියෝ එක හොඳට engage වෙලා බලන average view duration එක සහ CTR එක click through rate කියන එකද බලපාන්නේ. channel එක ලොකු subscribe count එකක් ඉන්න channel එකක්ද videos වැඩිපුර හොඳට rank වෙන්නේ. එහෙම නැත්නම් පොඩි channel එකක් උනත් average view duration එක සහ CTR එක වැඩි channel එකේ video එකද හොඳට rank වෙලා boost වෙලා යන්නේ. ඒක තමයි මගේ අද question එක. ඉතින් ඔයාලා ඒකට හොඳ answer එකක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ඊළඟට දැන් කියන්න මගේ answer එක. මේක හොඳට අහගෙන ඉන්න. මේක මම ගොඩක් refer කරලා තමයි මේ ඒ කියන්නේ මමත් YouTube එකේ තියෙන videos බැලුවා සහ Quora එක එක site වල blog article කියවලා තමයි මේකට answer එක මම ඔයාලට ගේන්නේ. දැන් YouTube කරනකොට YouTube එකේ දැන් මේ වෙනකොට මාරම ඒ කියන්නේ ලොකු audience එකක් build කරගෙන ලොකු තැනක ඉන්න පිරිස ඉන්නවා. අපි ගත්තොත් views මිලියන ගණන් views sorry subscribers ලා මිලියන 10 මිලියන 5 2 මිලියන subscribers ලා ලක්ෂ 50000 20000 10000 අපි 5000 10000 ඕනම subscriber count එක يعني එක්තරා ආකාරයක audience එක build කරගත්තු channel තියෙනවා. හිතන්න ඔයා කරනවා video එක අපි topic එකක් හිතමු how to get more views using YouTube SEO කියලා අපි හිතමු මොකක් හරි මොකක් හරි ටොපික් එකක් ඔයාලා හිතාගන්න. ඒ ටොපික් එකට සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයක් ඉන්න channel එකක් වීඩියෝ එකක් කරනවා. ඔයාට ඉන්නේ සබ්ස්ක්‍රයිබර්ස් 5යි. 5යි කියලා හිතන්න. ඔයාත් වීඩියෝ එකක් කරනවා. දෙන්නගෙම වීඩියෝ එකේ ඩියුරේෂන් එක විනාඩි 10යි කියලා හිතන්න. සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයක් ඉන්න channel එකක් හදනවා වීඩියෝ එකක්. එයාට විනාඩි 10යි. ඔයාත් හදන්නේ විනාඩි 10යි වීඩියෝ එකක්ම කියලා හිතන්න. ඊට පස්සේ එයාගේ වීඩියෝ එකේ කන්ටෙන්ට් ක්වොලිටි එක ඒ කියන්නේ කියන දේවල් උගන්වන දේවල් ඕ ඒවා ඒක ජෝක් එකක් හෝ ඒවා මොකක් හරි විදියට කන්ටෙන්ට් ක්වොලිටි එක ඔයාගේ තමයි වැඩි. සබ්ස්ක්‍රයිබර්ස් ලා 5ක් ඉන්න channel එකේ තමයි වැඩි. ඊළඟට ඒකේ එඩිටින් ක්වොලිටි එක වැඩි සබ්ස්ක්‍රයිබර්ස් ලා 5ක් ඉන්න channel එකේ කියලා හිතන්න. එතනදී මම මේ කියන්නේ කොමච් YouTube එකට අලුතෙන් එන කෙනෙක් හෝ ඒවා එනකොට ආයේ ස්ටාර්ට් එකේම සුපිරියට ගැම්මට අතෑරලා තියලා දෙන්න රෙඩි වෙලා එන්න channel එකක් කරනකොට ඒ කියන්නේ
මං කියන්නේ සුපිරි කැමරාවක් කැමරාවක් ඔයාලා පේස්ලස් channel එකක් කරනවා නම් ප්‍රශ්න නැහැ මූණ පෙන්ල කරනවා නම් සුපිරිම කැමරාවක් අරගෙන එහෙම නෑ අද කාලේ සාමාන්‍ය ඔයාලගේ මොබයිල් ෆෝන් කැමරා වුණත් තියෙනවා සුපිරියට රෙකෝඩ් කරගන්න පුළුවන් ඉතින් එහෙම ප්‍රශ්න නැහැ එතනදී ක්වොලිටි එක මං කියන්නේ ඔයාලා හොඳට එඩිට් කරලා හොඳට ඒ කියා දෙන දේත් කියා දෙනවා නම් ඔයාගේ channel එකේ subscribers ලා පහයි ඉන්නේ කියලා හිතන්න ඊට මෙතනදී අද වෙනකොට YouTube එකේ හොඳටම perform කරන්නේ මොකද්ද දැන් ඔයාලගේ එතකොට දැන් මෙතනදී ඔයාගේ වීඩියෝ එක යාගේ වීඩියෝ එක හරි අද publish කරනවා subscribers ලක්ෂින් එක්කනේ ඔයාගේ එකයි publish කරාට පස්සේ එන audience එකේ ඉන්නවනේ viewers ලා දැන් අරයට subscribers ලා ලක්ෂයක් ඉන්නෙන්ද එයා upload කරපු ගමන් එයාට views හිතන්න පිහිටමු 2000ක් ආවා කියලා එතකොට එක පාට එනවා ඔයාට subscribers ලා පහයි ඉන්නේ හැබැයි upload කරපු ගමන් ඔයාට views සමට එන්නේ නැහැ දවසක් වගේ ගිහින් සමට views 100ක් එන්න පුළුවන් කියලා හිතන්නකෝ හැබැයි අරයට දැන් එන 2000 viewers ලා එයාගේ විනාඩි 10 වීඩියෝ එක බලන්නේ විනාඩිය කියලා හිතන්න එයාගේ editing quality එක සහ content quality එක මත හැබැයි ඔයාගේ වීඩියෝ එකේ ඒවා subscribers ලා පහක් ඉන්න channel එකක් ඕ ඒවා ඔයාගේ editing quality එක content quality එක හොඳ නිසා ඔයාගේ විනාඩි 10 වීඩියෝ කෙනෙක් විනාඩි 5ක් බලනවා කියලා හිතන්න. ඒකට ඔයාගේ වීඩියෝ එකේ average view duration එක, ඒ කියන්නේ එන පිරිසෙන් වැඩිපුර පිරිසක් වැඩි duration එකක් බලනවා. ඒ නිසා හොඳට perform කරන්නේ සතියක් විතර ඇතුළත. සතියක් විතර යනකම් පොඩ්ඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා. සමාට එකපාරට boost end එකට දෙනවා YouTube එකේ recommended කියන system එකෙන් YouTube recommendation වලින් ඔයාගේ වීඩියෝ එක එකපාරට boost වෙනවා. අර වීඩියෝ එකේ views 2000 යනකොට ඔයාගේ සමාට 10000 පන්නලා එකපාරට boost end එකට දෙනවා. ඒක වෙන්නේ YouTube recommendation system එකෙන්. ඒකට mainly push කරන්නේ ඔයාගේ වීඩියෝ එකේ average view duration එක කියන එක ඒ කියන්නේ ප්‍රධාන කොටසක් වෙනවා. තව එක දෙයක් තියෙනවා ඒක නම් මම කියන්නම්. දැන් අනිත් දේ තමයි ඔයා YouTube කරනකොට ඔයාගේ දැන් අපි ප්‍රොඩක්ට් එකක් ගන්න Amazon එකට ලංකාවේ Amazon වැඩි යන්නේ Amazon හෝ eBay හෝ AliExpress හෝ ලංකාවේ තියෙන සයිට් එකකට හරි අපි යනකොට ප්‍රොඩක්ට් එකක් ගන්නකොට අපි ඒ ප්‍රොඩක්ට් එකේ ඇතුළට යන්න කලින් කියන්නේ ඒකේ description spec එක බලන්න අරව මේව බලන්න කලින් අපි ඒකේ image එකේ තියෙන quality එක මතනේ අපි ඒක click කරලා ඇතුළට යන්නේ ඒ වගේම තමයි YouTube එකේ අපි මොකක් හරි මාතෘකාවක් keyword එක type කරලා search කරාට පස්සේ එන video list එකේ අපි කොච්චර කිව්වත් උඩ තියෙන video එකේ image quality එක thumbnail එක කියලා කියන්නේ අපි video එකේ ඉස්සරහට upload කරන image එක ඒ image එක quality නැත්තම් අපිට ඇත්තටම click කරන්න හිතෙන්නේ නැත්තම් අපි click කරන්නේ නෑනේ හැබැයි සමහරට video එක ටිකක් අපි පල්ලෙහාට යනකොට පල්ලෙහා තියෙන වීඩියෝ එකක් සමහරට ඒ කියන්නේ ඒ වීඩියෝ එකේ thumbnail එක image එක මාර attractive වෙන්න පුළුවන්. සමහරට ඒකේ type කරලා තියෙන වචනේ අනුව අපිට ඒකට ඇතුළට එන්න ඒ කියන්නේ viewer කෙනෙක්ට ඇතුළට එන්න හිතෙනවා. ඒකට මේකත් එක්ක ඔයාලගේ වීඩියෝ එකට ඒ කියන්නේ කෙනෙක් click කරලා එමේ හැකියාව වැඩි. අපි click through rate එක ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ එක CTR එක කියන එක මේ හරහා වැඩි වෙනවා. ඒකට වීඩියෝ දැන් අද වෙනකොට algorithm එක සම්පූර්ණයෙන් පොඩි channel වලට තමයි මාරම ලොකු support එකක් දෙන්නේ. support එකට ප්‍රධාන හේතුව පොඩි channel එකක් ඕ ඒවා හොඳ quality content හදන superior හදනවා නම් අර ලොකු channel එකකට වඩා එහා ගිය හෝ ලොකු channel එකකට සමාන ගන්නට එයාට ඇත්තටම subscribe count එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් හැබැයි මෙහෙමයි තියෙන්නේ ලොකු channel එකක් වුණත් එයා මාරම superior videos හදනවා නම් එයාගේ videos up වෙනවා මම නෑ කියන්නේ හැබැයි ඒ up වෙන සමාන ගානටෝ ඊට වඩා වැඩි ගානකට පොඩි channel එකක් ඒ දේ කරත් ඒ channel එකත් අද වෙනකොට හොඳට perform කරනවා. ඉතින් ඒක මම අත්දැකීමෙන් දැක්කා මං අලුතෙන් channel කීපයක් පටන් ගත්තාම මේ channel වල speed එක සුපිරි. ඒ කියන්නේ සතියක් වගේ යනකම් ඔයාලා හොඳට videos දාගෙන ගියත් ඔයාගේ view count එක එක පාට දවසින් දෙකෙන් 48 hours වගේ යනකොට එක පාට උදේ රැයට නිදාගෙන upload කරනලා උදේ බලනකොට සමහරට එක පාට හොඳ view count එකක් ඇවිල්ලා තියෙනවා. ඒක වෙන්නේ YouTube recommendation වලින් තමයි එන්නේ. ඉතින් ඒකට තමයි අර මං කිව්ව average view duration එක සහ click through rate එක යන්නේ. ඉතින් ඒක නිසා video එකේ editing quality එක, content quality එක, ඒ වගේම thumbnail quality එක හොඳටම මැක්සිමම් ඔයාලා දෙන්න ඕනේ.
එතකොට ඔයාලගේ වීඩියෝ එක හිතා ගන්න බැරි විදිහට බූස්ට් වෙනවා. ඒක නිසා අන්තිම මේ ප්‍රශ්නේ අන්තිම අංශය එක subscribe count එක බලපාන්නේ කොච්චර ලොකු subscribe count එකක් හිටියත් පොඩි channel එකකට පුළුවන් ඒ subscribe count එකේ හදපු ඒ කියන්නේ channel එක හදපු වීඩියෝ එකක් පරද්දලා උඩ rank කරන්න. ඒක තමයි final answer එක. ඉතින් ඔයාලා ඒ දේ කිව්වනම් comment section එකේ ඔයාලටත් හොඳ knowledge එකක් තියෙනවා ඇත්තරම. හරිද? ඉතින් ඔයාලට තව මොනවාරි YouTube සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment කරන්න. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා පොඩි YouTubers ලට ලොකු අයට උනත් අවුලක් නැහැ ඒක බැලුවට. ඉතින් යාලට දෙයක් තේරෙනවා. එතකොට මෙතන හොඳ අලුතෙන් හොඳ competition එකක් build වෙනවා කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි අනිවාර්යෙන්ම like එකක් දාන්න. Share කරන්න ඔයාලගේ online මුදල් උපයන්න ඉන්න පිරිසට YouTubersලා අලුතෙන් බිහි වෙන්න ඉන්න පිරිසට ඔක්කොටම share කරන්න. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.